රාජ්‍ය වෛද්‍ය නාරංග සංගමය ඊයේ දිනේ පුවත්පත් සාකච්ඡා පත්‍රවල ප්‍රකාශ කරා වගේම ග්ලයිෆොසේට් සම්බන්ධ තහනම ක්‍රියාත්මක කරමින් තිබෙන තහනම ඉවත් කරන්න ඇමතිවරුන් කිහිප දෙනෙක් උත්සාහ දරමින් ඉන්න බව අපට වාර්තා වෙමින් තියෙනවා. එතකොට විවිධයගේ තක්සේරුව තමයි ග්ලයිෆොසේට් නොදුන්න නිසා ඡන්ද පැරදුනා කියලා. එතකොට අපිට දැනගන්න ඕන කාරණේ තමයි ඇමතිවරුන්ගෙන් තාක්ෂණිකව මතවාදයක් තියෙන නිසා තමයි ඒ සඳහා රට තුළ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේද ඇතුළත්ව ඒ විද්වත් කතිකාවතක අවසානය තමයි අතිගරු ජනාධිපතිතුමා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් වර්තමාන ජනාධිපතිවරයා ලෙසත් කැබිනට් කමිටුවකින් පසුව ග්ලයිෆොසේට් රට තුළ තහනම් කරන්න තීරණය කරේ. අපි දකිනවා මාධ්‍යවල අද ග්ලයිෆොසේට් හොඳයි කියන උත්සාහ දරන ඇමතිවරු එය තහනම් කරන වෙලාවේ කුමන ආකාරයෙන් තමන්ට දේශපාලනිකව වාසි ගන්න පාවිච්චි කරාද කියන එක. ඒ කියන්නේ තමන් මාස දෙකකට තුනකට කලින් එවන් නැත්නම් මාස 12කට අවුරුදු එකමාරකට කලින් කියපු දේවල් අමතක කරලා තමන් අද ගන්න යන තීරණය සාධාරණීකරණ කරන ඇමතිවරු පිරිසක් කියන රටක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අපි දේශපාලන ભેදයකින් තොරව දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව මේකෙන් රටේ ඡන්ද කීයක් වැඩි වෙනවද, ඡන්ද කීයක් අඩු වෙනවද, ඒකෙන් ආණ්ඩු හැදෙනවද, ආණ්ඩු පෙරලෙනවද, ආණ්ඩු පවත්වගෙන යනවද කියලා හිතන්නේ නැතුව ඒ විද්වත් කතිකාවතක් ඇතුලේ අවශ්‍ය කරන සාධනීය විශ්ලේෂණ කිරීමක් කරලා පෙන්වලා දුන්නා ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කළ යුතුයි කියලා. එය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒතර අපි දන්න අධිකාර ජනාධිපතිතුමාගේ පිළිවෙත තමයි මැතිවරණ ජයග්‍රහණය කළත් නැතත් ඡන්ද මත පදනම් වෙන්නේ නැතුව රටට හරි දේ කරනවායි කියන එක. ඒක තමයි එතුමා කිව්වේ මම මේ තනතුර අත්හැරලා ගිය දවසර නැවත පොළොන්නරුවට ගිහිල්ලා පදිංචිනවා කියලා. එහෙමනම් අපිට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ මොන ඇමතිවරුන්ටද මේ ග්ලයිෆොසේට් නැවත ගේන්න ඕනේ. ඒක සාධාරණීකරණය කරන්න කියන කතාව තමයි යම් යම් කෘෂිකර්ම නිලධාරීන් නෙමෙයි නැත්නම් ඒ පොහොර සමාගම් සමග ඍජු සම්බන්ධතාව තියෙන නිලධාරීන් ගේ නිර්දේශ මත තමයි අපි මේක කරන්න කියලා. එතකොට මේ පොහොර සමාගම් වල නිලධාරීන් පෙනී ඉන්නේ පොහොර සමාගම් වෙනුවෙන්. ඒ අය හාසයට කාරණේ තමයි රජයටත් උපදෙස් දෙනවා. පොහොර සමාගම් වලට පොහොර කර්මාන්තේ කරගෙන යන හැටි ඒක මේ ව්‍යාප්ත කරන හැටි කියලා දෙන ගමන්ම රජයට උපදෙස් දෙනවා රටේ පොහොර භාවිතා කරන්න ඕනේ කොහොමද? මේකෙදි ගත යුතු පොහොර වර්ග මොනවද කියලා උපදෙස් දෙන්නෙත් මේ කට්ටියමයි. ඒක තමයි අපි අර කලින් කිව්වේ එට්කා ගිසුම තිබෙන කාලේ සමන් කැලෑගම කියන පුද්ගලයා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට ගැටලුවක් තියෙනවා කියලා. මොකද යම් පුද්ගලෙක් විදේශීය කම්පැනි වලට උපදෙස් දෙන ගමන්ම ලංකාවේ විදේශීය වෙළඳ ප්‍රතිපත්තිය හදන්න අරහදිනවා නම් ඒකේ තිබෙනවා දැඩි අර්බුදයක්. එතකොට මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ ඒකමයි. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා යම් කිසි ඇමතිවරයෙක් හෝ දෙන්නෙක් නැවත ග්ලයිෆොසේට් ගෙනල්ලා මේ රටේ ජනතාවට හානියක් කරන්න සූදානම් වුණොත් ඒ සම්බන්ධයෙන් ගමක් ගමක් ගානේ මේ රට දැනුවත් කරලා ඒ ඉදින් ආදීනව කියලා දීලා ඒ ඇමතිවරුන්ට මේ රටේදී දේශපාලනික වශයෙන් ලබා දිය හැකි සහ ඒ ඕනෑම ආකාරයකට ලබා දිය හැකි තමන්ගේ ස්ථානය කුමක්ද කියන එක තහවුරු කරලා දෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ පැකිලෙන්නේ. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ සමහර රජයන්ට පේන්නේ රජයට විරුද්ධයි කාලෙකට. කාලෙකට විරුද්ධ පක්ෂ කණ්ඩායම් වලදී දෙනවා මෙයාලා රජයත් එක්ක එකතුයි.
මේකෙදි රජයේ වෛද්‍ය නාරංග සංගමයේට ආණ්ඩුවේ ඉන්නේ කවුද ආණ්ඩුව හදන්නේ කවුද ආණ්ඩුව කරගෙන යන්නේ කොහොමද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ හරි දේ කොහොමද කරන්න ඕනේ හරි දේ සම්බන්ධයෙන් දැන් වෙන ස්ථාවර වෙනුවෙන් රජයේ වෛද්‍ය නාරංග සංගමය පෙළිනවා ඒ නිසා ඉතත් පැහැදිලිව කියනවා යම් කිසි ඇමතිවරයෙකුට හරි දෙන්නෙකුට හරි ඕන නම් තමන්ගේ දේශපාලනික මලගම හදා ගන්න ඒක හදලා දෙන්න රජයේ වෛද්‍ය නාරංග සංගමයේ සූදානම් ග්ලයිෆොසේට් ගෙනල්ලා විස කවලා මේ රටේ ජනතාව දුක්ඛිත තත්ත්වයට ඇදලා දාන නම් ඒ ප්‍රදේශවලින්ම පත් වෙච්ච ඇමතිවරුන්ට ඕනේ ඒ අයට විරුද්ධව අවශ්‍ය කරන ඕනෑම ක්‍රියාමාර්ග ගන්න රජයේ වෛද්‍ය නාරංග සංගමයේ සූදානම් ඒ නිසා රජයේ වෛද්‍ය නාරංග සංගමයේ මේ සම්බන්ධයෙන් නැවත වතාවක් රට පුරා මේ සම්බන්ධයෙන් ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් මතවාදයක් දරන සියලුම විශේෂඥ කණ්ඩායම් කැඳවන්නත් ඔවුන් සමග සාකච්ඡා කරලා ඉදිරි වැඩපිළිවෙළ තීරණය කරන්නත් තීරණය කළ අවසානයි. ඒ නිසා අපි ඉදිරියේදී පොහොයාලට ඊළඟ විධායක කමිටුවේදී මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරලා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කැමැතිවරු පිරිසක් ගැන මම කිව්වේ. ඒ අය දැන් මොකද කරන්නේ? ඡන්දේ පෙරදුනේ ග්ලයිෆොසේට් නොදුන්නේ ඉඳ කියලා ඡන්දේ දිනන්න ග්ලයිෆොසේට් දෙනවා. ග්ලයිෆොසේට් දීලා ඡන්ද දිනන්න හදනවා නම් ඒ ග්ලයිෆොසේට් දීලා නම් ඡන්ද දිනන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ ග්ලයිෆොසේට් දීලා වසකවල නම් ඡන්ද ගන්නහරයි. එතකොට ඔයාලා දන්නවා පෞද්ගල පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධව රට තුල විශාල කතිකාවතක් තිබුණා. මෙන්න මේ වගේම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාට උපදෙස් දෙන අය එතුමාට උපදෙස් දෙමින් ඉන්නවා වෛද්‍ය සභා නිලවරණය කල් දාන්න. ඒකට ගිහිල්ලා ඒකේ වගන්ති පෙන්වනවා වෛද්‍ය ආඥාපනති වගන්ති. ඔබතුමාට මෙන්න මේ වගන්ති යටතේ මේ නිලවරණය නවත්වන්න පුළුවන් කියලා. අපි තා පැහැදිලිව කියන සෞඛ්‍ය අමාත්‍යතුමාට. ඔබතුමාට නැවත වතාවක් ඕන නම් ওই වන්දිපට්ටින්ගේ උගුල් වලට අහුවෙන්න අහුවෙලාම බලන්න. මේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමතිවරයව නොමග යවන නම් හදන්නේ ඇමතිවරයත් ඒ නොමග යන ලෑස්ති නම් ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්න රජයේ වෛද්‍ය නාරංග සංගමයේ සමාජිකත්වයේ සූදානම්. අපි දැක්කා යම් පිරිසක් පෞගිය නිලවරණයේදී උත්සාහ දරුවා රජයේ වෛද්‍ය නාරංග සංගමයේ පරද්දලා ලොකු බලයක් අතර ගන්න. ලොකු බලයක් නෙමෙයි තමන් ඉන්න තැන දැනගත්තේ එදා. අඩුවානේ තමන් වාඩි ලයින් පුටු වෙන වෙයි කියලා දැනගත්තේ එදා. හිතාගෙන හිටිය සිංහාසනවල ඉන්නයි කියලා හිටපු කට්ටිය ඇවිල්ලා බලනකොට පුටු වෙද්දි මෙයාලා වාඩි ලයින් බිම. ඒ ගානට ඡන්දකින් පරද්දන්න රජයේ වෛද්‍ය නාරංග සංගමයේ සමාජීයත්වයට කටයුතු කරා. ඒ නිසා මේ වතාවේ ඒ පරාජය වළක්වන්න ඒ පරාජය වහගන්න ඇමතිතුමාට උපදෙස් දෙමින් ඉන්නවා මේ නිලවරණේ නවත්තන්න කියලා. ඒතර මේ නිලවරණේ නවත්තන්න කියන්නේ රජයේ වෛද්‍ය නාරංග සංගමයේ ගියවර නිලවරණයේදී වෛද්‍ය සභාවට ගරු ඇමතිතුමාට සියලු දෙනාටම දැනුවත් කරපු කාරණයක් සම්බන්ධයෙන්. හැබැයි පෙරදිච්ච කලින් නිලවරණේ දිනයි කියලා හිතාගෙන එනකොට ඒ රෙගුලාසි හොඳයි. ඉතාම අවාසනාවන්ත විදියට රායිසනාර දැමතිවරව නොමගවලා රායිසනාර දැමතිතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරිවරයා ඇතුළු පිරිසක් එකතු වෙලා පසුගිය වෛද්‍ය සභාවට ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ලිපියෙන් කියනවා යම් නීතිමය ගැටලු පැන නැගිය හැකි බැවින් මේ ඡන්දය නවත්වන්න කියලා. හොඳට ඉතිහාසය අරන් බලන්න ඡන්ද නවත්වපු එක රජයක්වත් ඊට පස්ව පැවතෙන ඡන්දෙන් දිනන්නේ නැහැ. ඡන්ද නවත්තලා මහජන හඬ රට ඇතුලේ යටපත් කරන්න බෑ. ඒක වට 10කින් දස ගුණයකින් එලට ඇවිල්ලයි විරෝධය පළ කරන්නේ. කවදා හරි ඡන්ද තියන්න වෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය මන්ත්‍රීන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ වන්දිපත්ටෝ කියන ඒවා නම් කරන්නේ ඒවා කරලා ඔවුන්ගේ රිකවරණය සලසන්න මේ නිලවරණය කල් දාන්න කටයුතු කරොත් ඒ ඔබතුමාට සුබදායක වෙන එකක් නෑ. ඒ නිසා ඔබතුමා තීරණය කළ යුත්තේ අපි දන්න රාජසේනාර නැමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා සියලු දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න කතා කරනවා. එහෙනම් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න තමන්ගේ රටේ ඉන්න පිරිස වෙනුවට සමස්ත වෛද්‍ය සමාජිකත්වය ගැන හිතලා කටයුතු කරන්න. එහෙම නොවුනොත් ඔබ සෞඛ්‍ය මන්ත්‍රීවරයා හැටියට අසාර්ථකම සෞඛ්‍ය මන්ත්‍රීවරයා බවට පත් වීම වළක්වන්න බැරි වෙයි.
ඒ නිසා වෛද්‍ය සභාව මේකට තීරණ කරන් දීලා තියෙනවා. ඒ වෛද්‍ය සභාව තුළ තීරණ කරන් තියෙනවා මේ නිලවරණේ නවත්තන්න නැහැ කියලා. එතකොට මේ වන්දි බඩෝ ටික කියලා කියනවා වෛද්‍ය සභාව කරන ඕනම තීරණයක් ඇමතිවරයාට ඕවර්රූල් කරන්න පුළුවන් කියලා. එහෙම නැති වෛද්‍ය සභාවක් ඕනේ නැහැ. ඒ තීරණ එමතුමාගේ කාර්යාලයේම ගත්තාම ඉවරයි. ඔය වන්දි බඩෝ ටිකක් තියාගෙන. මොකටද වෛද්‍ය සභාව? ඉතින් එහෙමනම් අර සයිඩම් ළමයි උසාවියන්න ඕනේ නැහැ. වෛද්‍ය සභාව තීරණයක් ගත්තා. සයිඩම් ළමයින්ව රෙජිස්ටර් කරන්නේ නැහැ කියලා. එහෙනම් එමතුමාට ගන්න පුළුවන් තීරණයක්. නැහැ මම රෙජිස්ටර් කරනවා කියලා. එහෙම තීරණ අරන් දේශපාලනික වලපලට යන රාජසේනාරන්දිගේ නැවතුමා සූදානම් නැති බව අපි දන්නවා. එනිසා අපි නැවතුමාට එතුමාට මතක් කරලා දෙනවා. මේ සූදානම තමන්ගේ රැකවරණය වෙනුවෙන් එමතුමාට බිල්ලට දීලා තියෙනවා. එමතුමාට පුළුවන් තෝරගන්න. තමන් දේශපාලනිකව නිවැරදි ගමන යනවද? එහෙම නැත්නම් මේ අනාදේව ටිකට අහුවෙලා අද වුන් වෛද්‍ය සභාවට ඇවිල්ලා ඉන්නේ ඇමතිතුමාගේ බලෙන්. මීට වසර 5කට කලින් 14 5කට කලින් වෛද්‍යවරුන්ගේ ඡන්දෙන් පත්වෙච්ච පිරිස අද දේශපාලනිකව අනාදේව වෙලා වෛද්‍යවරු අතර අනාදේව වෙලා ඒ අනාදේව බව නිසාම ඔවුන්ට සිද්ධ වෙලා තියෙන ඇමතිතුමා ගාවට ගිහිලා ඇමතිතුමාගේ සමාජික වැඩේටපත් වෙලා එන්න. ඒ ඇවිල්ලා කරන්නේ මොකද්ද? ඇමතිතුමාට තමන්ටත් ඉරණම අත් කරලා දෙන්න. ඒ කියන්නේ තව කාගේ හරි කරේ එල්ලිලා ඉන්නව ඇමතිතුමාට. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා. මේ වෛද්‍ය සභාව තීරණයක් කරන් තියෙනවා මේ වෙනකොට. ඒ ඉතා පැහැදිලිව දැනුම් දීලා තියෙනවා නිලවර්ණය පවත්වන්න නියමිත පරිදි. ඒ සඳහා ලේකකා අධිකාරීවරයාට බල දීලා තියෙනවා. අපි කියනවා ලේකකා අධිකාරීතුමාට ඔබතුමා එක එක්කෙනාගේ කටවචන වලට බය වෙලා මේ නිලවරණ නැවතුනොත් මේ වෙනතුරුත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරලා තිබුණා. ඒක වෛද්‍ය සභාවේදී පරාජය වෙලා තියෙනවා. එහෙනම් වෛද්‍ය සභාවගත තීරණය ක්‍රියාත්මක කිරීම තමයි ලේකකා අධිකාරීවරයාගේ වගකීම. එහෙම නැතුව හෙට දවසේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලියුම් එයි, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හෙංචයිය ලියුම් ගෙනෙයි, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හෙංචයිය ලියලා කියන දේවල් කරන්න නෙමෙයි ලේකකා අධිකාරීවරයා ඉන්නේ. එහෙනම් අපි ලේකකා අධිකාරීවරයාට කියනවා තමන්ට බලයක් පවරලා දෙන වෛද්‍ය සභාව ඒ වෛද්‍ය සභාව පවරපු බලය ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් හෙට දවසේ එමතුමා ලියුම් ගහයි කියන පද නෙමෙයි කටයුතු කරන්න එපා කියලා. එහෙම කරොත් සියලු දෙනාටම මේ නිලවර්ණ කල් දැම්මොත් ඒ අයට මේ රටේ හැමදාම වැතිවර්ණ සිටියන් අකුලපු ඒ වැතිවර්ණ කල් දාපු අයට අත්‍යචීරණම මාත්‍රීම වළක්වන්න බැරි වෙයි. ඒ නිසා අපි තාම පැහැදිලිව කියනවා අද දිනේ සෞඛ්‍ය අමාත්‍යවරයා සවස්වරේ මුණ ගැහෙන නිමිත දිනවා. අපි තා පැහැදිලිව කියනවා අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් ඉන්න බව. මේ නිලවර්ණය පැවැත්වීමට කිසි දේශකවත් බාධාවක් නැහැ. ඒ නිසා නිලවර්ණය නිශ්චිත පරිදි පවත්වන්න පවත්වලා මේ වෙනකොට 8 දෙනෙක් නාම යෝජනා බාර දීලා තියෙන නීත්‍යානුකූලව ඒ 8 දෙනාගෙන් 4 දෙනෙක් පත් කරගන්න අවශ්‍යතාව සලසලා දෙන්න. එහෙම නොවුනොත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ තුල අප කීර්තිමත් ඉතිහාසයක් ඇති කරන කළු පැල්ලමක් ඇති කරන සිද්ධියක් වෙයි. ඒ සඳහා ඉඩ නොතෙවන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වන අවස්ථාවේ ඒ වගේ ලේකම් අධිකාරීවරයාට කියනවා මේ වෙනකොට වෛද්‍ය සභාව අරන් තියෙන තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න ඍජුව. එහෙම නොවුනොත් ඔබ ඉතිහාසයේ අප කීර්තිමත් ලේකම් අධිකාරීවරයා වීම වළක්වන්න බැරි වෙයි.